අද මං කියලා දෙන්නේ CT100 engine එකක් ගලවලා තියෙද්දි කොහොමද හයි කරන්න කියලා. හරි මේ වීඩියෝ එකේ තියෙන කැලි ටික මම ඉස්සරහට විස්තරාත්මකව ඔයගලන්ට පෙන්නලා දෙන්නම්. දැන් උතන බලාගන්න තියෙන කැලි ටික සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බලාගන්න විදිහට මම මුලින්ම engine එක හදන්න ගත්තේ crank shaft එක. ඒ crank shaft එක නෙමෙයි ඔක්කොම උතන තියෙන ඔක්කොම හොදලා තියෙන දෙන්න. ඒ හොදලා තියෙන ඒවා දැන් ඉවේ ඔයිල් නැහැ. ඒකින්ද ඔයිල් ගන්න ඕනේ මුලින්ම. रेसर ऑयल का क्रैंक शाफ्ट अरगना पेत की तिबड़ पास टाइमिंग चेन गार्ड अरगना मंग इक संबंध इंजिन की हाउस इंजिंग ඊට පස්සේ එන්ජින් හවුස් ඉන්න එක අරගෙන ඒක අනිත් පැත්තට හරවනවා. මම මේ කතා කරන භාෂාවෙම තමයි කියන්නේ ඉතින්. මේ ඊළඟට අනිත් පැත්ත හැරෙවට පස්සේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක අරගෙන ඒකේ මේ හරි පොයින්ට් එකට රේසරේ තියෙන තැනට බස්ස ගන්න ඕනේ. ඊට පස්සේ එක තමා විශේෂම දේ තියෙන්නේ ගියර් සිස්ටම් එක තමයි දැන් අපි මේ හදන්න යන්නේ. गियर पेटी गियर पे बलनकोट मे वीडियो तीन विधि हदन दिमगन शाफ्टे तम गियर व्हील दिखाती शाफ्टे व्हील दिखा गलवन बेह अन्नी तम मुलिमगन इट पास सिलेक्ट पोके कदा पुलवा व्हील दिखा ये व्हील हरी पे बल दोनी वीडियो तीन विधि इलाट कलुक व्हील ये लोक वील दाले लोक वील तीन स्लीवे का पड़ी स्लीवे का तेक्का तम इक दूनी इट पास इसपोक ट्रेसर तीन गियर वील सैट दूनी मत विनम इन कहना देवनी वील देवनी चापटे एक वील वील फिट का गलवे नी चापटे अरगत्र पास ඊට පස්සේ තියෙනවා සිලෙක්ටර් පෝකේ එකක් දාන්න පුළුවන් වීල් එකක්. අන්නේ වීල් එක ඊට පස්සේ ෂාෆ්ට් එකට දාන්න ඕනේ. හරි පැත්තවල වීඩියෝ එකේ තියෙන විදිහට දාන්න. ඊට පස්සේ තියෙන චූටිම වීල් මේ වීල් එක. ඒකත් හරි පැත්තවල මේ වීඩියෝ එකේ තියෙන විදිහටම දාන්න. ඊට පස්සේ තියෙනවා පොඩි සිම් එකක් වගේ දෙයක්. නිකම් වොෂර් එකක් වගේ. අන්න ඕකත් ওই වීඩියෝ එකේ තියෙන විදිහටම දාන්න. දාලා ඉවර වුණාට පස්සේ අර वीडियो के पेन दिखेट तेल टिका हाउसिंग तेल गाला पास सिलेक्टर फोक वील दिखेट दाल तम दाने कमार अथवा दाने इंजिन हईकर मोहम्म दाने लेसी हम दाने इट पास इश्पगटे प्रति वील आरदीना सिलेक्टर फोक अन्नी दागा वीडियो के तीन विधि मदान अर मम पे सिलेक्टर पोके तीन पेवाल इलाट सिलेक्टर गियर सिलेक्टर इकट तेल हाउसिंग पुड दाने मैं पेन तेतमा न्यूट्रल पोजिशन डोटे तीन दिख दिख लाइन इकड़ता से इट पास मैं दगुन तिंग लुक वील गियर पोके देख में इकट दमा दूनी तो ले दागा तो किसी अमार बने तो टग्गल तुटना दागना सिलेक्टर पोक दिख इतने सिलेक्ट गियर सिलेक्टर दागनोने अति मन वीडियो के दाने दिखेट वही विधि रखा गुडा क्लेशी गियर सिस्टम मेरा दागान पुलवा उत्तर दमाटिक संकीर्ण तीन गियर तम संकीर्ण ईट बस इंजिन्न हदागन हरम उतन पुड हम बदागा इट बस गियर रोड देख गियर रोड दिखाने गियर पोके अतनी गियर पोके हामी हाई अन्ट गियर रोड वाँमा गियर पोके अलगा बदागा वीडियो के दाने खरीदल बेरगन मगे सोशल नेटवर्क लिंक पहल दी डिस्क्रिप्शन मेसेज दाल हरी मगे अहन मगोल उत्तर दिना।
ඊට පස්සේ wheel ටික කරකවල පොඩ්ඩක් බලන්න wheel ටික හොඳට නිකන් ස්මූත්ව කරගෙනවද කියලා හිර වෙනවා වගේ වෙනව නම් ඒක හරියන්නේ නැහැ ඔය වගේ කරගෙන ඕනේ ඊට පස්සේ අපි පොඩ්ඩක් gear ටික පැත්ත හරි ගියාට පස්සේ housing එකට සිලා ස්ටික් ටිකක් දාලා සිලා ස්ටික් ගාගෙන මම නම් සිලා ස්ටික් ගාලා housing දෙක දෙක සෙට් කරගන්නවා සිලා ස්ටික් කොට පැකින්යක් කෙනා මම ළඟ පැකින්යක්ම තිබුණ නිසා සිලා ස්ටික් ගෑවා ඒකත් කිසි ප්‍රශ්නයක් නැහැ මම දැන් engine housing දෙකම එකට එකතු කරන් හදන්නේ මම එකට දාන කොට හරියට ලයින් එකට දැම්මහම ටිකක් ඔය රේසර් වලට එහෙම හිර වෙනවා ඒ හිර වුණාම සාමාන්‍යයෙන් අතින් පොඩි තට්ටුවක් දැම්මහම සාමාන්‍යයෙන් යනවා ඒ වගේ යන්නේ නැති වුණොත් ටිකක් බරට දානව නිසා මිටි පාරක් නම් ගහන්න එපා ගහනවා නම් රබර් මිටික් අනිවාර්යෙන් භාවිත කරන්න මොකෝ යකඩ මිටිකින් ගැහුවොත් කෙලින්ම එන්ජින් හවුසින් එක පුපුරනවා මොකෝ ඕක ෆියුටර් කියලා දෙකින් තමයි හදලා තියෙන්නේ කියන්නේ ඇලුමිනියම් එක වගේ ඊටත් වඩා ටිකක් පුපුරන්න ගතිය වැඩි ඉතින්ද ඕකට නම් මිටියකින් ගහන්න එපා කියලා තමයි මම කියන්නේ ඊට පස්සේ අපි යන ටික තද කරගන්නවා හවුසින් එකේ හොඳට තද කරගන්න ඕනේ ඊට පස්සේ අපි ආය යනවා ගියර් එකේ ගියර් සිලෙක්ටර් එකට සිලෙක්ටර් එක ළඟ ඔය වීඩියෝ එකේ තියෙන විදිහට තරුවක් වගේ දෙයක් තියෙනවා ඒ තරුව දාලා ඊට පස්සේ තියෙනවා ටිකක් කූරු පහක් වගේ කූරු පහ දාගන්න ඕනේ හිල් පහට ඔය වීඩියෝ එකේ පේනවා ඇති හොඳට මේක දාලි වුණාට පස්සේ ඒ කූරු පහ සෙට් වෙන හිල් විදපු ප්ලේට් එකක් තියෙනවා නිකන් උෂරයක් වගේ ඒක දානවා ඊට පස්සේ කොලර් එකක් එක්ක තියෙන නිකන් වගේ තියෙන උෂර එකක් තියෙනවා ඒ උෂර එක දාලා ඇලන්කි නට් එකක් තියෙනවා ඒ ඇලන්කි නට් එක දාලා හොඳට තද කරන්න ඕනේ එතන තමයි අපි ගියර් සිලෙක්ට් කරන්නේ ගියර් දාන්නේ 1 2 3 4 කියලා ගියර් වැටෙන්නේ උතනින් තමයි එක දෙක තුන හතර කියලා දාන්නේ ඔන්න ඔතන තමයි ඔබ කැරගෙනකොට තමයි ගියර් ටික වැටෙන්නේ අපිට ඕන විදිහට ගියර් ටික වැටෙන්නේ මම මේක බලන අය ගොඩක් දෙනෙක් මේක දන්නේ නැතුව ඇති කියලා හිතනවා ඒකයි මම මෙච්චර දුරට කියන්නේ ඔන්න දැන් තමයි අර ටික් ටික් ගාලා වැටෙන එක දාන්න හදන්නේ ඒතර මොවත් මේක නම දන්නේ නැහැ මේකයි නම මට කියන්න බැරි ඔය වීඩියෝ එකේ තියෙන විදිහට හයි කරගෙන 10 නට් එකක් තමයි මම දකුණු අතේ මැද්දෙන් තියන් ඉන්නේ අන්නේ එක දාලා 10 නට් එක යන්තම් තද කරගෙන ආයි අන්නතරින් මල් ඇණයක් තියෙනවා ඒ ඇණේ දාලා ස්ක්‍රූප් කුණියනේ හොඳට තද කරගන්නවා හරියට සෙට් වෙන ෆ්ලැට් නියනක් හරි පොඩි මාක් හරි දෙයක් දාලා අර තමයි සිලෙක්ටරේ හදාගෙන හොඳින් තද කරගත්තට පස්සේ ගියර් ලිවර් එක දාන්න. ඔය දැන් මම කරන්නේ අර කකුලට අපේ තියෙන ඔය ගියර් එක කකුලට සෙට් වෙන්නේ අපි ගියර් කකුලෙන් දාන්නේ කකුලට සෙට් වෙන ගියර් ගියර් ලිවර් එක අපි දැන් හරියට සෙට් කරගන්නවා හරිම ලේසියි ඕනනම් ඒ ගියර් එක පැත්ත සෙට් කරගත්තම ඕවා හරිම ලේසියි හරියට තියෙන තැනට දාලා ඕවා අතින් හැදුවනම් හොඳයි මොකද මිටි පාරවල් නම් ගහන්න යන්න එපා
අතින් දාගත්තට පස්සේ වීඩියෝ එකේ තියෙන විදිහටම අර අස්සර දාන්න ඕනේ දැන් හරියට දාගෙන කරගන්න ඕනේ ඊට පස්සේ වැඩි ටික කරගත්තට පස්සේ ඔය වීඩියෝ එකේ පේන විදිහට ක්ලච් එකට එන ෂාෆ්ට් එක ඒ කියන්නේ ඔය මම දැන් දකුණු අතින් අල්ලලා කරකවන ෂාෆ්ට් එක අන්න එක කරකෝ බලන්න ගියර් වැටෙනවද කියලා ෆස්ට් එක සෙකන්ඩ් එක තර්ඩ් එක ෆෝර්ත් එක වැටෙනවද කියලා ඔය මං කරන විදිහට කරලා බලන්න ගියර් වැටෙනවද කියලා වම් අතට තමා ඒ කියන්නේ අවුට්පුට් එක වැටෙන වම් අතින් ඒ අවුට්පුට් එක වැටෙන කියන්නේ ස්පොකට් එක සෙට් වෙන වම් අත පැත්තට වම් අතට තමා අපි බලන්න ඕනේ මේ පැත්ත කැරගෙනවා නම් හරියින් මෙතනින් 1 2 3 4 කියලා වැටෙනකොට නම් ගියර් ටික හරියටම සේෆ් මොකෝ වීඩියෝ එකේ තිබ්බ විදිහට දැම්මත් ඕගොල්ලෝ එක දෙයක් හරියට සෙට් කරලා නැත්තම් ගියර් වැටෙන්නේ නැහැ ඒකින්ද පොතනක් කරලා බලන්න එන්ජින් එක ෆුල් ෆිට කරන්න ඉස්සෙල්ලා ගියර් පැත්තේ විරුණාට පස්සේ අපි යමු කික් එක කොහොමද සෙට් කරන්න කියලා අර අපි බයිසිකල් එකක් අකුලින් ස්ටාර්ට් කරන අන්න එක තමයි කික් එක කියන්නේ කික් ෂාෆ්ට් මුලින්ම කික් ෂාෆ්ට් එක අරගෙන ඒකේ අන්තිම කොන්නට අර අර ක්ලච් එකේ වගේ පොඩි වොෂර් එකක් තියෙන ඒ වොෂර් එක දාලා ඔය වීඩියෝ එකේ පේන විදිහට හරියට ඒ සෙන්ටර් එකකට සෙන්ටර් කරගෙන අර ස්ක්‍රීන් එක දකුණු අතින් කරකවගෙන ඉඳගමම පොඩි හිලක් තියෙනවා ඒ හිලට ඒ ස්ක්‍රීන් එක දාන්න ඕනේ ආයි පොඩ්ඩක් වැරදිලා ආයි කලුණාම ඔය වම් අතින් කික් එක කරකවගෙන අතින් අල්ලගෙන දකුණු අතින් ස්ක්‍රීන් එක අර හිලට දාන්න ඔන්න වැටුණා ඊට පස්සේ පොඩ්ඩක් අතින් තට්ටුවක් දාලා හරියට සෙට් වෙලාද කියලා බලන්න අපි ක්‍රැන්ක් ෂාෆ්ට් එකට අර ඔය ගියර් වීල් එක දාන්න ඕනේ. ඒකට කියන්නේ කෙලින් දැති සහිත වීල් එක. ඒ වීල් එකේ නම ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ට්‍රේට් ටීත් ගියර් වීල්. ස්ට්‍රේට් ටීත් ගියර් වීල්. ඒ වීල් එක ලොක් කරගන්න වීල් ලොක් එක දාගන්නවා. ඊළඟට අපි ගන්නවා දෙවෙනි වීල් එක. ඒකට කියන්නේ හෙලිකල් ටීත් ගියර් වීල් කියලා ඉංග්‍රීසියෙන් නම් සිංහලෙන් කියන්නේ දැති සම්බන්ධතාවය වැඩි හින්දා ඒක ඒකට පුළුවන් ලොකු බරක් අල්ලගන්න ගිය වීල් එක මොකෝ ඒක දැති සම්බන්ධතාවය පැත්තට දීන ඒක හින්දා මේ වීල් එකට එක දැත්තකට ලැබෙන බලය අඩුයි ඔයගලන්ට තේරෙනවද නැහැ මම මේවත් කියලා දෙනවා ඉතින් මේ වීඩියෝ එකේ තියෙන නිසා පස්සේ අපි ක්ලච් එක පැත්තට ගිහිනුලා ක්ලච් එකට වොෂර් එක දාලා බුෂ් එකක් තියෙනවා ඒ බුෂ් එක දාලා ක්ලච් යුනිට් එක හයි කරන්නයි හදන්නේ ඊට පස්සේ ක්ලච් යුනිට් එක අපි හයි කරා ඊට පස්සේ මට් එක දාලා හොඳට තද කර ගන්නවා ඊට පස්සේ ආයි අපිට බලා ගන්න පුළුවන් ලොක් එකක් කියන්නේ ඒකත් ක්‍රැන්ක් ෂාෆ්ට් එකටම තමයි මේ සෙට් කරන්න ඕනේ ඒ ලොක් එක දාලා මම හිතන විදිහට ඒකල කියන නමක් මම හරියටම දන්නේ මම හිතන්නේ එක වයිබ්‍රේෂන් ඩෑම්පර් එකක් ඕක නැත්තම් අර එහා පැත්තට දාන කොයිල් පැක් එක හින්දා ඒ පැත්ත බර වැඩි වෙන හින්දා මේ පැත්තටත් බරක් දාලා බැලන්සරයක්ද කියලා මට හිතා ගන්න බෑ මම හිතන්නේ එක වයිබ්‍රේෂන් ඩෑම්පර් එකක් එහෙමත් නැත්තම් මේක බැලන්සර් එකක් කියලා ක්‍රැන්ක් එක බැලන්ස් කරන්න දෙපැත්තට ඊට පස්සේ එහෙම සම්බන්ධ කරලා මෙතන තියෙන මට් එකක් මුලින්ම වොෂර් එකක් තියෙන ඒ වොෂර් එක දාන්න ඕනේ වොෂර් එක දාලා ඊට පස්සේ නට් එකක් තියෙන නට් එක දාලා තද කර ගන්න ඕනේ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න කියලා ඉල්ලනවා
वीडियो को हाई के लोगना एक वीडियो को शेयर कर दीला पड़ी हेल्प इलेना मे वे तब वीडियो बलगन मैंने चानल सब्सक्राइब कर बस पैकिंग पैकिंग हर तीन से कवर तीन कवर से पास से मल तीन ऐन द्वारा तीन अभी तमार गुडक देवल हईकर पुलवा पेहदी को गुडक देवल मम दंड इंजीन कनेक्टेगा कोई पैकेट पेड़ इट पे टाइमिंग से टाइमिंग से हेडिंग हेड पे अभी दंजन दाग वीडियो की तीन दागरता चेन दागर बस जटिंग तीन चेन गार्डी चेन पैन तीन चेन लोकल ఇక మళ్ళీ దీనికి తమ సంబంధం ఇలా తీయండి అర అర విధిర వీడియో పేన విధిర ఈ చైన్ గార్డ్ దగ్గర దాదా మళ్ళీ దీనికి తదగరహన ఇతన వెడే ఇవర వినవా మళ్ళీ నేను తీయన దేవల్ హొందట తద విన్నో నెత్తం వైప్ ఇంజిన్ ఎక స్టార్ట్ దగ్గరది వైబ్రేషన్ ఇలా ఓయన బురుల్ ఎన్న పులం హొంద తదర తీయనోని ఓవ హమేకమ్మ హొందట తదగన్నో इंजीनियर गल हदन अनिवार्य हदगर ना गेलवे बोलवा इट पास अभी का प्रिस्टन प्रिस्टन की मम रिंग स्टीक नम दीनी रिंग स्टीक प्रिस्टन दीनी प्रिस्टन इएक्स की अभी एक्सोस मैं तटकल पे पिटवन दुम एक्सोस तीन पेमने अति वीडियो थीटर इट पास अभी कनेक्टिंग रोड अंकर प्रिस्टन दाला गजन पिन्या करना गजन पिन्न दाने प्रिस्टन तुले कनेक्टिंग रोड हर वीडियो की तीन विधि बलाट पास गजन पिन्न लोके कोई लोके कमा दी लोके का नेता क्रिस्टन ने उड पहाले गजन पिन्न ओर की वजन इनना क्रिस्टन सीसेना क्रिस्टन कड़ेना रोग रामे रोड कदना उड़क देना इट पास अभी गैस कट कपलाकनी अलू तेम तम गैस कट ना पारने दाने अलू मेव तम बैसीकल सामान्य परने देम को हरी तेल लीक बलिंदा अलूते दाने गई पैकिंग गैस कट कहीं पैकिंग अरे चेन गार्ड दसना पैकिंग इंजिन से इट पास डोर की पुड तेलटी कल अर विधि चेन गार्ड दसीदाल पिस्टन इट पास इमें सीर अभी मैं हरम सर सरल अतने लेसी करगन पुलवा अति प्रिंस टीक पुड तदगर ब्लॉक पहाल तदगर पिस्टन गांट से अरे तेलटी का पिस्टन दिशा उड़टेनो टग्गा तेन दाकरा हिरावेनो इंत तेलटी दालकरा हरम लेसी गडी
ඊට පස්සේ අපි ගන්නවා ගෑස් කට් එක ගෑස් කට් එක ඔය හෙඩ් එක සෝරි බ්ලොක් එකට දාලා චේන් එක උඩට අරගෙන බ්ලොක් එකේ හරියට පුලර් දෙක ගාන්ට හරියට සෙට් කරගෙන ඊළඟට අපි ගන්නවා හෙඩ් එක හෙඩ් එක අරගෙන හෙඩ් එක ඇතුලෙන් තමා ටයිමින් චේන් එක අපිට ගන්න සිද්ධ වෙන්නේ ඒක නිසා පොඩි වයර් එකක් වගේ දෙයක් අර ටයිමින් චේන් එකේ ගැට ගහලා හෙඩ් එක ඇතුලෙන් හරිම ලේසියෙන් ගන්න පුළුවන් ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා share කරලා දෙන්න කියලා ඉල්ලනවා ඊට පස්සේ අපි ආයි වීඩියෝ එකට යන්න ඊට පස්සේ බුෂ් එක දානවා හෙඩ් එකේ කෑන් එක කියලා කියන්නේ ඒකට කෑන් එක ඇතුළට දාලා ජට තියෙන මම අර අතින් පෙන්න තැන දැන් අපි ෆයරින් ඕඩර් එක ගන්න හදන්න. ඒ කියන්නේ ක්‍රෑන්ක් එකේ උඩ පැත්ත TDC එකයි කෑම් එකේ සලකුණක් තියෙනවා උඩ පැත්තට. අන්නේ සලකුණයි ඔක්කොම එක තනි සිරස් රේඛාවකට උඩට ගන්න. සිරස් රේඛාවට කෙලින් අරගෙන ඔය ටයිමින් චේන් එකේ ඔය වීල් එක ඒ හරින් රේඛාව සිරස් රේඛාවට හරි කෙලින් දාන්න ඕනේ නැත්නම් ස්ටාර්ට් වෙන්නේ නැහැ. මොකෝ වැල් පිහිටීම වෙන්නේ ඔය හෙඩ් එකේ තියෙන කෑම් එක ගන්න. ඔය මම හෙඩ් එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ. මොකද ඔක කෑම් ෂාප් ඊළඟට වැල් ගැන ඊළඟට වැල් කොහොමද සෙට් කරන්නේ කියලා මම වෙනම කියලා දෙන්නම් සිංහලෙන්න. මොකෝ ගොඩක් අය මේ ඉන්ජිනේර් හදන වීඩියෝ ඇත්තටම දැකලවත් නැහැ සමහර අය. මේ කියන මොනාද කියලාවත් සමහර අයට ඇත්තම තේරෙන්නේ නැහැ. ඒකින් මම මේ කියන්නේ ඊට පස්සේ අපි ඔය කෑම් එකේ තද කරගන්න ඔය දැන් ටයිමින් චේන් එක දාලා වීල් එක දාපු එක ඒක හොඳට තද කරගත්තට පස්සේ අපි යනවා ටයිමින් නෝස් එක ඒ කියන්නේ ටයිමින් චේන් එක ඇඩ්ජස්ට් කරන එක මොන ඔබ තාලා එකක් තද කරගෙන ඊට පස්සේ අපි ගන්නේ ඔයිල් ෆිල්ටර් එක. ඔයිල් ෆිල්ටර් එකට තියෙන මේකේ මේ CT100L එන්නේ නිකන් පොඩි දැලක් එක්ක ආපු මේ යකඩෙන් ආපු තහ මේ දැලක් තියෙන්නේ. ඒ දැල අර හරිතැන්ට දාගන්න ඕනේ. ඊළඟට අපි යමු කොයිල් පැක් එකට. ඒ කියන්නේ මැගින්ටෝ එක පැත්තට. කොයිල් පැක් එක අපි බයිසිකලෙන් කරන්ට් එක නිපදවන පැත්ත තමයි ඔය පැත්ත. ඔය කොයිල් දෙකෙන් තමයි කරන්ට් එක නිපදවෙන්නේ. ඒක ඔය ක්‍රෑන්ක් එකේ වම් පැත්තට වම් පැත් ක්‍රෑන්ක් එකේ වම් පැත්තට
ඔක සෙට් කරගන්න තියෙන්නේ. ඔහොම සෙට් කළා. ඇලන්කි ඇන ටිකක් තියෙනවා. ඇලන්කි ටික ඇන ටික දාගන්නයි තියෙන්නේ. ඔය බලන්න ආයි මම පෙන්නනවා. ඊට පස්සේ අර වයර් ටික හරියට ක්ලිප් කරගන්න ඕනේ. ඔය න්‍යූට්‍රල් පොසිෂන් එක තමයි අන්තිමට මම වයර් විදිහට ක්ලිප් කරන්නේ. ඊට පස්සේ නට් ටික දාලා තද කරගන්න ඕලෙන් කියෙන්. ඇලන් කි නට් ටිකක් තමයි තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊට පස්සේ අපි ක්ලච් යුනිට් එක පැත්තට තියෙන පැත්ත අරගෙන සිලා ස්ටික් ටිකක් ගාලා මේ පැත්තත් හයි කරගන්න යන්නේ. හවුසින් එක අරගෙන සිලා ස්ටික් ටික ගෑවට පස්සේ තියෙනවා තව පොඩි වැඩක් කරන්න. ඔය දැන් මම කරන්නේ එක තමයි ක්ලච් එක පැත්තේ තියෙනවා අර වගේ කප් එකකුයි රේසර් එකකුයි. අන්න එකින් තමයි අපි අතින් ක්ලච් එක ඇල්ලුවාම ක්ලච් එන්නේ. ඒ කියන්නේ න්‍යූට්‍රල් తాවකාලික න්‍යූට්‍රල් පොසිෂන් එක එන්නේ අන්න උතනින් තමයි. ඔය විදිහට පෝක් එකක් තියෙනවා ක්ලච් පෝක් එක. ක්ලච් පෝක් එක දැම්මට පස්සේ ඔන්න ඔය බුෂ් එකක් වගේ තියෙනවා. ඒක ඔය වීඩියෝ එකේ තියෙන විදිහට හරියටම දාගන්න එන්ජින් එකක් හදන කෙනෙක් ඔක බලාගෙන හදනවා නම් ඉතින් එන්ජින්යක් හදන එක බයිසිකල් එන්ජින්යක් හදන එක CT 100 එන්ජින්යක් හදන එක ඒ තරම් අමාරු නෑ කියලා හිතෙන්නේ නැති ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලුවහම තව තියෙන තව පොඩි වැඩ ටිකක් තියෙන ඉස්සරහට බලාගෙන ඉන්නකො ඊළඟට ඇන ටික දාලා පද කරගන්න අර මම රබර් මිටියක් තමයි පාවිච්චි කරන්නේ පේනවා ඇති ඔයගොල්ලන්ට මිටියක් මම ගන්නෑ කොහෙදවත් ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා ඊයේ රබර් මිටියක් මම අරගෙන ගිහුවේ. ඊළඟට ඇන ටික හොඳට සද කර ගන්නවා. පස්සේ හෙඩ් එක පැත්තේ තියෙන ඇන ටිකත් ඔක්කොම තද කරගෙන එන්ජින් එකේ තියෙන ඔක්කොම ඇන ටික තද කරගන්න තමයි දැන් මගේ මම හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයා ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් දැනගත්තා නම් subscribe කරලා මගේ වීඩියෝ එක share කරලා like එකක් දීලා comment එකක් කරලා මටත් පොඩි support එකක් දෙන්න කියලා ඉල්ලනවා. ඊට පස්සේ ඔය හෙඩ් එකේ කවරේ දාලා වැහුවා. මම මේ එන්ජින් එකේ පොඩි වෙනස්කමක් කරලා තිනවා CT 100 වලට සෙල් ස්ටාර්ට් හයි කරලා තිනවා. ඉතින් මම ඒක වෙනම වීඩියෝ එකක් මම ඉස්සරහට ගේන්නම්. මොකෝ මේ ලංකාවේ ගොඩක් මම නම් දැකලා නැහැ CT 100 එකට සෙල් ස්ටාර්ට් හදලා තිනවා. මම ඔය කොයිල් පැක් එක ආධාර කරගෙන තමයි මම ඒක කළා තියෙන්නේ. මම ඇත්තරම ඒක මම ඉස්සරහට වීඩියෝ එකක් ඇත්තරම අරන් ඉන්නා. මම දැන් කොයිල් පැක් එක හරියට අර කී එක තියෙන තැනට දාලා හරියට සෙට් කරගෙන ඊට පස්සේ ඔය වගේ දාලා හොඳට තද කරගෙන ඊට පස්සේ උතන කවුලින් එක තියෙනවා. කවුලින් එක දාලා වැහුවට පස්සේ ඔය එන්ජින් එක හදලා ඉවරයි.
හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි මේ වගේ තවත් වීඩියෝ එකක් කරගෙන මම ඉස්සරහට එන්න ඉතින් ඕගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මාව subscribe කරලා කොනේම තියෙන bell icon එක click කරගන්න එතකොට මම වීඩියෝ ගත්තාම ඕගොල්ලන්ට notification එකක් එයි ඒ වගේ කරගෙන තියාගන්න ඇත්තට මේ වගේ අලුත් අලුත් වීඩියෝ මම ඉස්සරහට කියනවා බලන්න කැමති අය මගේ channel එක subscribe කරලා තියාගන්න එහෙනම් අදට ගියා හැමෝටම තෙරුවන් සරණයි.